ප්‍රමිතියෙන් යුතු දේ තෝර ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂන්කයා විශ්ව මේ රටේ ත්‍රස්තවාදය ගිලගෙන ත්‍රස්තවාදය විසින් රටේ රාජ්‍ය යටත් කරගන්නට ගිය අඳුරුම මොහොතේදී ඒට එරෙහිව දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගුවේ අපි. ඒ ප්‍රභාකරන් මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කරනකොට, ගම්බිම් වනසනකොට, දේශපාලන නායකයෝ ඝාතනය කරනකොට, කාලතුවක්කු ගුවන් ප්‍රහාර එල්ල කරනකොට ඔහු පරාජය කළ යුතුයි, පරාජය කළ හැකියි කියන මතය දේශපාලනගත කළේ, ඒ වෙනුවෙන් ක්‍රියාකාරී වුණේ, මාවිල්ලාරුවේ මහසටන ආරම්භ කළේ අපි. අපි ඒ කටයුත්ත කළේ කිසිම ආකාරයක මේ දෙමළ ජනතාව කෙරේ අහිතකින්වත් වෛරයකින්වත් නෙවෙයි. ඇමරිකා එක්සත් ජනපදයේ, ඔස්ට්‍රේලියාවේ, එහෙම නැත්නම් වෙනත් රටක පුරවැසිකම් දරන ගම, දරු පවුල් ඒවයේ තැන්පත් කළ ලංකාවේ දේශමාමකත්වය ගැන හඬ නගන දේශපාලකයෝ, පාලිකාවෝ අපිට පේනවා. අපි එහෙම වෙනස්. අපි මේ රටේ ඉපදිලා, මේ රටේ ජීවත් වෙලා, මේ රටේ මිය යන්න අදිෂ්ඨාන කරගෙන සිටින පිරිස. මේ මව්බිමට අපි ආදරය කරන්නේ එදා ඊරියගොල්ලයන් අධ්‍යාපන ඇමති කාලේ පාසල්වල ගයපු ගීතය තමයි ලෝකෙන් උතුම් රට ලංකාවයි කියලා. ඒක නිකම්ම ගායපු ගායනයක් නෙවෙයි. අපේ රටේ භූගෝලීය පිහිටීම, අපේ රටේ භූගෝලීය වශයෙන් තියෙන සම්පත්, අපේ රටේ ජීව සම්පත, ඒ සියල්ලට ඉහලින් අපේ මානව සම්පත සහ අපේ උදාර ශිෂ්ටාචාරය නිසා පැන නැගිච්ච ඒ කැක්කුම තමයි ඒකෙන් ජනිත වෙන්නේ. ඒ වගේ අන්නේ දේශප්‍රේමී නිවරදි උසස් ගණයේ දේශප්‍රේමී ගුණය තියෙන්නේ අපේ මේ සමගි ජන බලවේගය තුළ. ඒ බව අපි අවධාරණයෙන්ම ප්‍රකාශ කරා. අද මේ හුඟාක් දිනේ හඬ නැගුවට, බොරු පිදුරු කොටි හදාගෙන දැඟලුවට මේ රට බෙදෙන්න ගිය අවස්ථාවල එය පරාජය කළේ අපි. ඒ නිසා මේ රටේ ඒකීය භාවය වෙනුවෙන් අපි පෙනී ඉන්නවා. Facebook වගේ අඩවි වලට ගියාම අවර ගණයේ, පහත් ගණයේ අය, බාල ගණයේ අය, පාදඩ ජාතිකවාදය, එහෙම නැත්නම් චෞර ජාතිකවාදය අපිට පේනවා. ඒ වෙනුවට උසස් නිවරදි උත්තම ගණයේ ජාතිකවාදයක්, මේ රටේ ඒකීය භාවය, ඒ වගේම මේ රටේ ජනතාවගේ වෙනත් ජන කණ්ඩායම් වල අනන්‍යතාවය ආරක්ෂා කරගන්න උතුර දකුණ නැගෙනහිර බටහිර සියලු කොනේම නියෝජිතත්වය ලබා ගන්න මේ සමගි ජන බලවේගයේ සමත් බව අපට වැටහි ගිය නිසා අපි ඒට ඇතුළු වුණා.